සාදුකේන වචනය යහපත් තමයි හොඳමයි කියන එක තමයි සාදු කියන්නේ. භික්ෂුන් වහන්සේලාට අපේ රටේ වචන තිබුණා. ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන්. නැත්තම් දැන් ওই රාමාන්‍ය නිකායවාදී පන්සල්වල කියන්නේ අවසර කියලා. ඈ හොඳම වචනේ තමයි ස්වාමීන් වහන්සේ කියන එක. නැත්තම් ආමුදුරුවනේ කියන එක ලස්සනයි. අපේ වචන කෝෂේ, ශබ්ද කෝෂේ ලස්සන ලස්සන වචන තියෙනවා. ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්න පුළුවන්. ඔය භෞමික පන්සල්වල පුංචි ළමයින්ටයි අපි මේක කියලා දෙන්න ඕන. මේ දෙමව්පියෝ තමයි ඒ වර්ධ කරන්නේ. දෙමව්පියෝ පන්සලට ඇවිල්ලා පොඩි බබාලට කියනවා පුංචි දරුවන්ට පුතේ සාදු කියලා සාදු කියන්න කියලා. ඒ සාදු කියලා වඳින එක නෙමෙයි මේ ආන්දරුවන්ට සාදු කියන එක තමයි වැරදි. දැන් මල් පූජා කරනකොට සාදු කියන එක වරදක් නෙමෙයි හොඳයි කියන එක. එතකොට දැන් අපි පින්කමක් කරනකොට බරට භික්ෂුන් වහන්සේ වඩිනකොට දේශකයාණන් වහන්සේ වඩිනකොට සාදු සාදු කියනවා. අනේ වටිනවා වඩින්න වඩින්න කියන එකයි. එහෙම නැතුව භික්ෂුන් වහන්සේ නමකට කතා කරන විට පරිස්සම් වෙන්න ඕන. ඊළඟට තවත් සමහරු උන්වහන්සේ කියලා සාන්දරවන්ට කියනවා. උන්වහන්සේ කියන්නේ නායකාමු ගෝල නමට. ගෝලයටයි උන්වහන්සේ කියලා කියන්නේ. තවත් සමහරු තෙරුන්වහන්සේ කියලා කියනවා. ඒකත් නරක නැහැ තෙරුන්වහන්සේ කියන එක. නමුත් ඊට වඩා අපේ සම්ප්‍රදාය මෙච්චර කාලයක් අපේ රටේ පැවතුනේ ස්වාමීන් වහන්සේ නැත්තම් ආමඳුරුවනේ කියලා ආමන්ත්‍රණය.